මේ විපත නැවත තහවුරු කරලා මේ කියන්නේ මේ විපත අවසන් නැහැ. මේ විපත අවසන් නැහැ. අපි එදත් කිව්වා අදත් කියනවා. මොකක්ද? මධ්‍යම කඳුකරේ නැගිනිර දකුණු බෑවුම පුපුරලා තියෙන්නේ. මේ නිවාස පිපුරුවා කියන්නේ පොළොවේ පිපිරීමක්. ඒ පොළොවේ පිපිරීමාවේ අඩියක් දෙකක් යට ඉඳන් නෙවෙයි. උමගේ සිට ආවේ. සමහර තැන උමග මීටර් 200-300 යටින් ආවේ. ඒ කියන්නේ මේ පාෂාණ පුපුරලා තියෙන්නේ. සමහර පාෂාණ පුපුරලා තියෙන්නේ. ඒ පිපුරුම තමයි ගෙයින් මතුනේ. ඒ පිපුරුම තමයි පන්සලෙන් මතුනේ. ඒ පිපුරුම තමයි පල්ලේ පෙරුව පල්ලියේ තට්ටු තුනක පල්ලිය පුපුරලා ගියේවත් එක්ක. බණ්ඩාරල මැදේ තියෙන විහාරයේ බුදු මැදුරේ බුද්ධ පින්තූරේ පුපුරලා ගියේවත් එක්ක. බණ්ඩාරල නගරේ තියෙන බිඳු කිණිගම තියෙන තට්ටු හතේ බිල්ඩින් එක අඩි 3-4ක් ඇලවුණේවත් එක්ක. ඒවා දැනටත් තියෙනවා නිකන් නටබුන් හැටියට මේ පුරාවස්තු හැටියට බලන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ඒවා එහෙම වුණා. එඳයි පොළව ඉරිතලපුවා ඇඳුමක් ඉරුණොත් නම් ඉදිකට්ටෙන් මහන්න පුළුවන්. මහ පොළවක පාෂාණයක් ඉරුණම හා කරන්න මැහුමක් නැහැ. අලවන්න ක්‍රමයක් නැහැ. අන්නේ පිපිරින් වහිනකොට භූකම්පනයක් වෙනකොට තල්ලු වෙලා යන්න පුළුවන්. එඳ දැම්ම තාතික ලියන්න එපා. දැම්ම මේ උමා ඔය ව්‍යාපෘති මෙහෙමයි කියන්න ඕනේ නැහැ. තව ඒක අනාගතෙට දෙන්න. අපේ එක බලාපොරො අපේ එක පැතුමක් තියෙනවා. අපි ජීවත් වෙන කාලේ නම් මේ විපත නොවේවා. නැත්නම් අපිට බලයක් අරන් ජාත්‍යන්තර විශේෂඥ කෙනෙක්ලා මේ විපත් සම්බන්ධයෙන් බලන්න වෙයි මොකද්ද ගන්න පුළුවන් පිළියම කියලා. මේවට ලේසි පහසු පිළියම් නැහැ. එඳ මේ ප්‍රශ්නේ ඩාම ඉවර නැහැ. මේ ප්‍රශ්නේ ඉස්සරහට මූණ දෙන්න වෙනවා. අපි සංවර්ධනයට විරුද්ධ නැහැ. අපි විරුද්ධ වුණේ විනාශයට. අපි විරුද්ධ වුණේ හානියට. ඒක තේරුම් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. අනිත් පැත්තෙන් දැන් මේ ලාභ පෙන්නනවානේ. ඔය ලාභ වැරදි. ඔය ලාභයට වැඩිය ලාභයක් ගන්න තරක් තිබ්බා. මේ ලාභයට වැඩිය ලාභ ගන්න පාරක් තිබුණා. 1940 ගණන් 50 ගණන් 60 ගණන් වල මේ රටේ ලොකු සංවාදයට ආපු මහවැලි මහා ව්‍යාපෘතිය සැලසුම් කරා නේද? අන්නේ මහවැලි මහා ව්‍යාපෘතියේ මහා සැලැස්ම කෝටි ගණක් දීලා නේද සැලසුම් කරේ? ඒවත් ලෝකෙන් ණය අරන් නේද කරේ? අන්නේ මහවැලි සැලැස්මේ තියෙනවා මහවැලි ගංගාවේ අතු ගංගාවක් වෙන කිලෝමීටර් 75ක් ගලාගෙන යන උමාවයට සංවර්ධන සැලැස්මක් තියෙනවා. ඒවා අනාගතයේ කෙරෙන්න තිබුණු දේවල්. ඒවා කෙරේ නැහැ. උමාවයේ කියන අතු ගංගාවට මහවැලි මහා සැලැස්ම අනුව විදුලි බලාගාර දෙකක් හදන්න නියමිතයි. ඉහළ උමාවයේ විදුලි බලාගාරය, පහළ උමාවයේ විදුලි බලාගාරය. ඒ බලාගාර දෙක දැන් තියෙන තාක්ෂණයට හදාගත්තා නම් නිපදවිය හැකි විදුලි ධාරිතාවය මෙගාවොට් 160ක්. මෙගාවොට් 160යි. දැන් මෙතන 120ක් හදලා නෙමෙයි කියන්නේ. දාන්න තරආදියට 120ද 160ද හොඳ කියලා බලන්න. ඒවා 1960 ගණන් වල කියපුවා. ඒ සැලසුම් පැත්තක දැම්මා. රාජපක්ෂලාට ඕන උනත් දිව්‍ය ලෝකයක් හදන්න සාක්කුවට ගාන දාගන්න, රනිල්ලාට ඕන දාගන්න ලෝකෙන් ගියා. එඳ 160ක් හදන්න තිබුණු පාරක් තිබ්බා. ඒක වැළකුණා. අනිත් එක දන්නවද? මහවැලි මහසැලැස්මට අනුව මහවැලි මහසැලැස්ම හදනකොට මහවැලි මහසැලැස්මේදී මහවැලි ව්‍යාපාරයේ අන්තිම වැව නැත්නම් අන්තිම ජලාශයේ රන්ටැඹේ ජලාශයට තමයි මේ උමාවයේ වතුර අන්තිමට යන්නේ. මහවැලි මහසැලැස්ම හදනකොට ඒකේ සැලසුම් කළා උමාවයෙන් වාර්ෂිකව ජලය බලාපොරොත්තු වන රන්ටැඹේ ජලාශයට කියුබික් මිලියන මීටර් 145. උමාවයෙන් රන්ටැඹේ ජලාශයට බලාපොරොත්තු වන වාර්ෂිකව ජලය කියුබික් මිලියන මීටර් 145. ඒක නොලැබුණොත් රන්ටැඹේ ජලාශයෙන් කෙරෙන්න තියෙන වැඩ අඩු වෙන්න පුළුවන්. රන්ටැඹේ මොනවද කරන වැඩ? රන්ටැඹෙනුත් විදුලිය නිපදවනවා. ආයතෝට ඒ විදුලියට මොකක් හරි වෙන එකක් නැද්ද මේ ප්‍රශ්නෙත් එක්ක? මේ උඩින් වතුර ටික ගත්තම උමාවේ වතුර ටික උඩින් ගත්තම රන්ටැඹේට ප්‍රශ්නයක් නැද්ද? හා ඒක ප්‍රශ්නයක් ඒක. රන්ටැඹේ වතුර වගාවට යවන්නේ කොහටද? මහවැලි CB කලාප වලට තමයි රන්ටැඹේ ජලය යවන්නේ. ලොග්ගල්ලෝ ජලාශයට දාලා, උල්හිටිය ඔයට දාලා, ඒ යන අතරමඟ සොරබරට දාලා, මහාවාරි මාර්ගයක් වෙච්ච මහාපාකඩ වැවට දාලා, මහාවාරි මාර්ගයක් වෙච්ච ධම්බරාව වැවට දාලා, ඊළඟට උල්හිටිය වැවට ගිහිල්ලා, රත්තිල ජලාශයට ගිහිල්ලා, ඊළඟට අරෙන් පිපුරත්තා පැත්ත අරලගම් වලේ තියෙන මාතෘවේ ජලාශයට ගිහිල්ලා ඒ ප්‍රදේශ පෝෂණය කරනවා. මහවැලි CB කලාප. ඒ කිව්වේ ගිරාඳුරු කෝට්ටේ, දෙහිඅත්ත කණ්ඩිය, සිරිපුර, එතකොට දිඹුලාගල, ඊළඟට අරලගම්විල, පිපුරත්තෑව, වැලිකන්ද, ওই පැත්තෙන් ගියාම මඩකලපුව දක්වා අක්කර 1000 ගාන පෝෂණය වෙනවා. දැන් දන්නවද ප්‍රශ්නේ? අර කියුබික් මිලියන මීටර් 145 ගණනය කරලා තියන්නේ ඇයිද කියලා දන්නවද? ලෝකෙන් ණය අරන් මේ මහවැලි ව්‍යාපෘතියට එවැනි ගණනයක් කළේ වැව හැදුවේ ඇයිද දන්නවද? කියුබික් මිලියන මීටර් 145ක් අවශ්‍යයි යල මහ කන්නෝල් දාන්න අර කිපු CB කලාපවල කුඹුරු හදන්න. දැන් දන්නවද ප්‍රශ්නේ මොකද්ද කියලා? මහවැලි ව්‍යාපෘතිය පටන් අරන් මේ වෙනකොට C කලාපේ කන්න පහ බෙත්මෙට වැඩ කරා. බෙත්මෙට වැඩ කරනවා කියන්නේ මොකක්ද?
වතුර මදි වුණාම රන්ටැඹේ ජලාශයට වතුර මදි වුණාම ඒ කට්ටිය කියනවා වතුර දෙන්න බෑ මේ සැරේ යල සම්පූර්ණයෙන් බෙත්මෙට වැඩ කරන්න. ඒ කියන්නේ ගොවියට තියෙන අක්කර දෙක හරි දෙකම ආරම්භ දෙන්න බෑ වතුර. ඒකෙන් භාගයක් වැඩ කරන්න. අඩක්. අඩක් වැඩ කරපු කන්න පහක් ඇත මහවැලි සී කලාපය තුල බී කලාපය තුල. ඒ උමාවේ වතුර දීලා තියෙද්දි වෙච්ච වැඩ. මේ උමාවේ වතුර ටික උඩින් ගත්තම අර කියුබික් මිලියන මීටර 145 දෙන්න පුළුවන් ද රන්ටැඹේ ජලාශෙට. තරාදියට මේවා දැම්මද? බර මැන්නවත් මැන්නද? මොකද්ද වෙන්නේ කියලා බැලුවද? ඔය උමාවේ යට තියෙන උඩින් වතුර ගත්තට පස්සේ යටින් තියෙන මහා වාරි මාර්ග ව්‍යාපාරයක්. බත් මැඩිල්ල ව්‍යාපාරය. 1950 දශකේ පටන් ගත්තේ. අක්කර 4000ක් විතර වගා කරනවා. දැන් ඒ ගොවියන්ට වෙන ප්‍රශ්න හෙව්වද? ඊට පස්සේ දැනට අලි ගම්බදිනවා ওই පැතිවල. දැන් මේ වතුර අඩු වුණාම අලි මොන වගේ ප්‍රශ්න කරයිද? ඒවා හෙව්වද? එඳ අපි මේ සියල්ල අපේ මට්ටමින් සහ අර විශේෂඥ මට්ටමින් අධ්‍යයනය කරලා අපි මේවා රටට කිව්වා, සම්මන්ත්‍රණ තියලා කිව්වා, පොත් ඇටි රාජ්‍ය ගැහුවා, අධිකරණයට ගිහින් කිව්වා, පාර්ලිමේන්තුවේකට අපි හිටියා, මේවා පාර්ලිමේන්තුවේ මතු කරා. එඳ අපි අධ්‍යයනයක් සහිතව කරුණු සොයා බලලා අපි මේ රටට මතයක් කිව්වා. කිසිදු දෙයක් අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපි ඔබට කියන්න ඕනේ, අපි කරපු දැන් සමහරුව අපෙන් අහනවානේ, කෝ ගස් මැරුණාද, කෝ ගිලා බැස්සද, අරවම කියලා අහනවානේ, ගිල කෝදි කියලා අහනවා, කෝ කෙවල් විනාශ වුණාද අහනවා, බණ්ඩාරවල ගිලා බැස්සද කියලා අහනවා. ඔව්, අපූරු ප්‍රශ්න ටිකක් ඔය අහන්නේ. අපි ඔබෙන් අහනවා, අපි මේකට එරෙහිව සටන් කරලා නැවැත්තුවානේ, විදේශ විශේෂඥයෝ ගෙනාවානේ, ඒකට නිර්දේශ දුන්නා නේද? අන්නේ නිර්දේශ වලට අනුව ප්ලාස්ටර් කරන ක්‍රමවේද වෙනස් කරා, ටනල් ෆ්ලෝරින් මැෂින් එකේ බ්ලේඩ් වෙනස් කරා, යන වේග වෙනස් කරා, යන දිශා වෙනස් කරා, උමග යන දිශා වෙනස් කරා, වැරදි නිවැරදි කරන්න කටයුතු කරා. ඒ ඔක්කොම අපි උද්යෝෂණය නොකොට, බලපෑම් නොකොට, අධිකරණයට ගිහිලා කියන්නේ නැතුව කටවල් වහගෙන හිටියානම් නෝර්වේන් එන්නෙත් නැහැ, ඕස්ට්‍රේලියාවෙන් එන්නෙත් නැහැ. ඒ ඔක්කොම වුණා නම් බලා ගන්න තිබ්බ වෙන්න තිබුණු දෙයි. එඳ විපත් වලක්වපු එක සම්බන්ධයෙන් අගේ කිරීමක් හෝ තක්සේරුවක් මේ රටට නැති වුණත් අපි තේරෙන මිසුගුටි අපි කියනවා, ඒ කරපු වගේ මහා සම්බන්ධ වෙච්ච මහා සංග්‍රහත්තේ ජනතාව කරපු බලපෑමෙන් වෙන්න තිබුණු මහා විනාශයක් සැලකීතු ප්‍රමාණයක් අපි වලක්ව ගත්තත් තාමත් හිතේ කනගාටුවක් තියෙනවා. අපි මේව දැනගෙන හිටියා, මේ විනාශය අනාගතයේ වෙන විනාශ සම්බන්ධලුත් යම් අවබෝධයක ඉන්නවා. මේ සියල්ල වලක්ව ගන්න බැරි වීම සම්බන්ධයෙන් දැඩි කනගාටුවක් හිතේ අමාරුවක් නම් අපට තියෙනවා. අපි මේ මාතේ රට හමුවේ යම් පැහැදිලි කිරීමක් කරන්න තීන්දුව කරේ උමාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආපහු රටේ විවිධ මත පළවෙන්න පටන් අරන් තියෙනවා. මෙහෙම විශේෂම හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ උමාවේ ව්‍යාපෘතිය තුන්වෙනි වතාවටත් විවෘත කිරීමක් යොදාගෙන තියෙනවා 24 වෙනි දවසේ. අපි දකිනවා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මත පළ කිරීම විශේෂයෙන්ම මේ වෙලාවේ ආණ්ඩුව පැත්තෙන් තමයි සිදු කරමින් තිබෙන්නේ. ඒ කට්ටිය පළ කරන එක මතයක් තමයි මේ වටිනා ව්‍යාපෘතියට ඉතිහාසය අපි විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම නිසා මහා පාඩුවක් සිද්ධ වුණා. ඒ හැම සංවර්ධන ව්‍යාපෘතියකට විරුද්ධ වීමේ ගති ලක්ෂණයක් අපේ තියෙනවා. ඒ අනුව වෙච්ච විරෝධයක් තමයි මේ පෑවේ. මේක වටිනා ව්‍යාපෘතියක්, හානියක් නොවුණු ව්‍යාපෘතියක්, ජනතාවට වාසිදායක ව්‍යාපෘතියක් ආදී වශයෙන් අර්ථ දක්වමින් තිබෙනවා. මේ වෙලාවේ පළමුවෙන්ම පැහැදිලි කරන්න ඕනේ අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා. සැබෑ සංවර්ධනයකට අපි විරුද්ධ නැහැ. ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙනවා නම්, පරිසරයට හානියක් නොවනවා නම්, ඒ සංවර්ධන ව්‍යාපෘතියට අත් දෙකම ඔසවලා හිස නමලා අපි උදව් කරන්න සූදානම්. අපි ඉතිහාසයේ නම් මේ රටට යම් යම් හානි විපත් සිදු වෙනවා දැකලා යම් යම් ව්‍යාපෘති විසින් ඒවට අදාළ විරුද්ධ වීම කරලා තියෙනවා. ඒවා නවත්ත ගන්න මහන්සි අරන් තියෙනවා. අපි මේ උමාවේ ව්‍යාපෘතියට ඇතුළු අපි ඉතිහාසයෙන් විරුද්ධ වෙච්ච දේවල් දිහා බැලුවම දැන් සමහර විට රටට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ අපි එරෙහි වෙච්ච දේවල් සාධාරණයි කියලා. මේ අද රටට වෙලා තියෙන සමහර දේවල් දිහා බැලුවම හොරකම, වංචාව, නාස්තිය, රටේ ජාතික දේපළ විකිණීම, ජාතිවාදී ඇවිස්සීම, ආගම්වාදී ඇවිස්සීම රටට හානි කරයි කියලා අපි ඒ කාලේ ඉඳන් කිව්වා. මේ දූෂිත දේශපාලනයක් තියෙන කියලා අපි කිව්වා. මෙහෙම කිව්වොත් රට මහා බංකොලොත්භාවයකට පත් වෙලා විනාශයට යනවා කියලා අපි කිව්වා. ඒ කාලේ කියනකොට ඒවා සමහර අය පිළිගත්තේ නැහැ. නමුත් අද වෙනකොට සාතිශය බහුතරයක් මේවා පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මේ උමාවේ සම්බන්ධනොත් අපිට පැහැදිලි කරන්න වෙන්නේ එතැන් සිට. මේ උමාවේ ව්‍යාපෘතියට 2008 අප්‍රේල් 29 වෙනිදා තමයි මුල්ගල් තියුවේ.
මේකට ඉරානෙන් පරාප් කියන කම්පැනිය මේකේ කොන්ත්‍රාත්තු කරන්න ආවා. ඉරානයේ සංවර්ධන බැංකු විසින් ණයක් දුන්නා. අපි මේ ණය පොලිත් එක්ක ගෙවිය යුතු තිබෙනවා. එතකොට මේ ව්‍යාපෘති ආරම්භ වෙනවත් එක් ආරම්භ වෙන්න පෙර ආතුව අපි මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා දේශපාලඥයෝ හැටියට අපිට ඔක්කොම විශේෂ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. භූ විද්‍යාඥයෝ, පරිසර වේදීන් ආදී මේ විශේෂයට ගැළපෙන ජල විද්‍යාඥයෝ එකතු කරලා අපි මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඔවුන් සමග එකතු වෙලා මේ රටට මතයක් පළකලා මේ ව්‍යාපෘතිය මේකරණ කරන්න හදන ක්‍රමවේදයට කළොත් මහා විනාශයක් මේ සමාජයට වෙනවා. මධ්‍යම කඳුකරේ දකුණු නැගෙනහිර බෑවුමට සිදු වෙනවා කියලා. නමුත් ආණ්ඩුව ඒව නොතකා මේ ව්‍යාපෘතිය කළා. ඉතින් අර වංචාව දූෂණය කියන එක මේ ව්‍යාපෘතියේ තිබුණා කියලා ඔප්පු කරන්න මම මේ කාරණා කීපයක් කියන්නේ. මේවා පුවත්පත්වල පළවෙච්චා. මේ තියෙන්නේ දිවයින පුවත්පතේ පළවෙච්ච ප්‍රවෘත්තියක්. මේ තියෙන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයා ඒ කාලේ කියපු කතාවක්. මොකද්ද මේක කියනවා? උමාවය ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 248ක කලින්ම ලීක් එකක්. ඩොලර් මිලියන 248ක් ලීක්යක්, හොරකමක්, වංචාවක් සිදු වෙලා කියලා කියනවා. මම නෙවෙයි කියන්නේ, මහින්ද අමරවීර කියන්නේ. ඉතින් මේවට විරුද්ධ වෙන එක සාධාරණනේ anu. ඒතර මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු කර මුදල ඩොලර් මිලියන 541ක්. එහෙනම් මේ ලීක් එක අපි කියනවා මොකද්ද කියලා හොයන්න ඕනේ නැද්ද? තාම හොයන්න ඕනේ. අපි රෙහිවීම වැරදිද නැද්ද? ඉතින් මේ තියෙන්නේ සිළුමිණ පුවත්පත. මේක ඇවිල්ලා ආණ්ඩුවේ පත්‍රයේනේ. මේ තියෙන්නේ පත්‍රයේ හෙඩ්ලයින් දාලා මොකද්ද? පරිසර වාර්තාද නොතකා හැදූ උමාඔයෙන්. පරිසර වාර්තා නොතකා හැදපු උමාඔයෙන් ඩොලර් කෝටි 25ක ගැහිල්ලා. ඩොලර් කෝටි 25ක ගැහිල්ලා. ඒතර මේ රට වැටෙන බලපාපු හේතු මේ අතර තියෙනවනේ. ඉතින් මේව හොයන්න ඕනේ නැද්ද? ඉතින් අපි ඒවට විරුද්ධ වුණා. මේවාගේ වංචා දූෂණ වෙනකොට. එතකොට මේකේ කතාවක් වනේ පරිසර අධ්‍යන වාර්තාවක් සකස් කරන්න නැතුව කරේ කියලා. අපේ රටේ නීතියක් තියෙනවා, පනතක් තියෙනවා. 1980 අංක 47 ධර්ම පනත, ජාතික පාරිසරික පනත. ඒ පනතට අනුව මේ වගේ ව්‍යාපෘතියක් කරනකොට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන නීතියක් තියෙනවා. පරිසර බලපෑම් ඇගෙයීම් තක්ෂේරු කියලා වාර්තාවක් හදන්නවා. ඒ වාර්තාවේ අන්තිමේට කියනවා නම් මේ ව්‍යාපෘතිය කරොත් පාඩුයි, මේක නාස්තිකාර ව්‍යාපෘතියක්, මේක විනාශයක් වෙනවා කියලා ඒ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ලෝකේ ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ දැන් කීපක ප්‍රතික්ෂේප වෙච්ච ඒවා තියෙනවා. එහෙනම් මේකට 2008 අප්‍රේල් 29 වෙනිදා මුල් ගල් තියෙනකොට ඔන්නෝයි නීතියට අනුව කාර්ය කරලා තිබුණේ නැහැ. පරිසර අධ්‍යන වාර්තා සකස් කරලා තිබුණේ නැහැ. අපි මේකට විරුද්ධ වුණා. අපි මේකට අධිකරණයට ගියා. ආණ්ඩුව ලහිලයියෙක් ඊට පස්සේ මොකද වුනේ? කලබල වෙලා පරිසර අධ්‍යන වාර්තාවක් හදලා අනුමත කරනු ලැබුවා. මේ තියෙන්නේ මංගාවේ පරිසර අධ්‍යන වාර්තාව. මේ තියෙන්නේ දැන් මේක යට දිනේ සඳහන් කරනවා. මේක කවදද නිකුත් උනේ කියලා. මේ තියෙන්නේ 2010 නොවැම්බර්. මුල් ගල තිබුවේ 2008 අප්‍රේල් 29 වෙනිදා. ඉතින් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගිහිල්ලා තමයි වාර්තාව හැදුවේ. අපි උද්ඝෝෂණය කරනකොට, අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නකොට ආණ්ඩුව තීන්දුව කරා දැන් මේක අධිකරණය හරහා නවත්තන්න පුළුවන්. මේ විරෝධතාවයේ නීති විරෝධීව කරන නිසා නවත්තන්න පුළුවන්. එහෙනම් ව්‍යාපෘති වාර්තාවක් හැදුවා. දැන් හැදුව වාර්තාව හැදුවේ කොහොමද දන්නවද? බාගෙට කරගෙන ගිය වැඩේ අනුමත වෙන විදිහ වාර්තාවක් හැදුවා. එහෙනම් තමයි දැන් අර පත්‍ර වාර්තාව කිව්වේ සක්්‍යතා අධ්‍යන වාර්තා නොකර කරපු ව්‍යාපෘතියක් කියලා කිව්වා. ඉතින් අන්න ඒවත් එක්ක අපි උද්ඝෝෂණයට බැස්සා වෙච්ච විනාශයන් වලට. දැන් මේ තියෙන්නේ උද්ඝෝෂණයට බහිනකොට මම නෙවෙයි තවත් කට්ටිය කිව්වා. මේ තියෙන දැන් රනිල් වික්‍රමසිංහ ළඟ ඉන්නම ගෝලයේ ඇමතිවරේ හරින් ප්‍රනාන්දු. මොකද්ද මේ කියලා තියෙන්නේ? බණ්ඩාරවල උද්ඝෝෂණයේ 100%ට 5000ක් සාධාරණ. 100%ට 100ක් නෙවෙයි, 200ක් නෙවෙයි, 1000ක් නෙවෙයි, 5000ක් සාධාරණ. ඉතින් දැන් ආණ්ඩුවේ කට්ටියත් මේක පිළි අරගන්න තියෙනවානේ. ඒ කාලේ ජනතා විරෝධී සාධාරණයි කියලා. එහෙනම් දැන් මොකද්ද කියන කතාව? උමාඔයේ ජනතා ප්‍රශ්න විසඳුන්නේ නැත්නම් ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා. එහෙම කියපු ඇමතිවරු හිටියා ඉතිහාසෙ. දැන් මේ තියෙන්නේ දැන් ওই ව්‍යාපෘතියට සත්‍යතා අධ්‍යනයක් කරන්න මං කවර නීතියට අනුව කරේ නැහැ කියන එක එක්ක මෙන්න රජයේ පත්‍රයේ දිනමින පත්‍රයේ පළවෙච්ච මුල් පිටුවේ පළවෙච්ච පුවතක්. මොකක්ද මේක තියෙනවා? ජනතාවට හිරිහැර වලකා ක්‍රියාවට නැංවීමට උමාඔයේ ව්‍යාපෘතියට දේශ විදේශ විශේෂඥ සහාය ජනාධිපති තීන්දුව කරා. එතකොට එහෙම ව්‍යාපෘතියට අපි එරෙහි වෙච්ච එක දැන් සාධාරණ බව පේනවනේ. විශේෂඥව සම්බන්ධ වෙලා දැන් පරීක්ෂණයක් පැවැත්තුවා. පරීක්ෂණේ පවත්තලා වෙච්ච සිදුවීමක් සම්බන්ධව ඒ කාලේ පත්‍ර වාර්තා කරපු එකක් මේ තියෙන්නේ. අපි විරුද්ධ වුණා. විශේෂඥෝගේ නාඩු තීන්දුව කරා, මෙන්න ගෙනාවා. ගෙනලා දැන් මොකද වෙලා තියෙන්නේ? උමාඔයේ කාන්දුව බලන්න ආ නෝර්වේ විශේෂඥයාගේ නිර්දේශය මෙන්න. උමගේ හැරූ විදුන් යන්ත්‍රයේ නරක නැහැ. ඒත් යොදාගෙන ඇති සිමෙන්ති බාලයි. නිසි සක්්‍යතා අධ්‍යනකින් තොරව වැඩ ඇරඹීම විපතට හේතුවයි. අර කියපු පරිසර අධ්‍යන වාර්තා සක්්‍යතා අධ්‍යනයක් කරපු නැති හින්දා විපතට හේතුවයි. විපතක් වුණා.
ඊළඟ කාරණේ දැන් ඔබට පැහැදිලි කරන්න ඕනේ ලංකා ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යනකොට මහා විපතක් වුණාම ඒ විපතට සහන සපයන්න කියලා තවත් රාජ්‍ය ආයතන පිහිටවපු අවස්ථා කීයක් ඉතිහාසයේ තියෙනවද? එකයි තියෙන්නේ. ඒ තියෙන්නේ උමාවේ ව්‍යාපෘතියෙන්. උමාවේ ව්‍යාපෘතියෙන් විපතටපත් වෙච්ච අයට පීඩාවටපත් වෙච්ච අයට සහන සැපීම සඳහා සහන ලේකම් කාර්යාලයක් දැම්මා බණ්ඩාරවල. නීතියකින් හදලා දැම්මා. හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් එකටපත් කරා. විශාල කාර්ය මණ්ඩලයක්පත් කරා. වාහන දුන්නා. ගොඩනැගිලි පහසුකම් දුන්නා. දීලා ඒ අයට පැවරුවා වගකීමක්. වෙච්ච විපත සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා වාර්තා කරන්න කියලා. මෙන්න ත්‍රිපුජ්‍යල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් වෙච්ච විපතේ ප්‍රමාණය වාර්තා කරපු පොත මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ පරිසර අධ්‍යන වාර්තාව. මම ඉස්සලා පෙන්නපු එක. මේ පරිසර අධ්‍යන වාර්තාව. මේ තියෙන්නේ විපතේ වාර්තාව. මේ දෙකෙන් වඩාම ලොකු විපතේ වාර්තාව. විපත. ඒ වගේ විපතක් වුණා. මොනවාද වෙච්ච විපත් අපේ ප්‍රදේශයට? ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7කට මේ විපත උනේ. ගමකට දෙකකට නෙවෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7කට. ඌවපර්ණගම, වැලිමඩ, ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවල, හපුතලේ, හාලියන කියන 7ට මේ විනාශය සිද්ධ වුණා. ඒ සිදු වෙච්ච විනාශාර කියපු සහන ලේකම් කාර්යාලේ මාසෙන් මාසෙ අධ්‍යයනය කරලා ආණ්ඩුවට දැනුම් දුන්නා. මේ තියෙන්නේ ආණ්ඩුවට දැනුම් දෙන මාසික ප්‍රගති වාර්තාව. මේ අපේ වාර්තා නෙවෙයිනේ, ආණ්ඩුවේ වාර්තා. මේ වාර්තාවල කියනවා මම එකක් දෙකක් කියන්නකො පැහැදිලි වෙන්න. මිනිසුන්ගේ ලිං හිඳුනා 8000කට කිට්ටුව ලිං හිඳුනා. හීල් ඔය හිඳුනා. වැව් නැති වුණා, මකුල්ලල් වැව් හිඳුනා. මිනිසුන්ට බොන්න වතුර නැති වුණා. ඒවත් එක්ක අපි අරගල කරනවත් එක්කම සිද්ධ වුණ ආණ්ඩුවට බවුසර් 76කින් දවල් රෑ නැතුව වතුර බෙදන්න. බවුසර් 76කින් බෙදන්න උනා. දැනටත් බවුසර් 6කින් බෙදෙනවා. 6ට බැස්සේ දන්නවද? අරගලේ හේතුවෙන් නව ජල ව්‍යාපෘති දීපු හින්දා දැන් සමහර තැන් වල වතුර තියෙනවා. අර හිඳිච්ච ලිං වල වහින කාලේ වතුර ටිකක් පිරෙනවා. උමග පුරවනකොට වතුර ටිකක් පිරෙනවා. උමග පුරවන්න නැති වුණොත් ආපහු වතුර බහිනවා. තාම හිල් ඔයේ වතුර නැහැ. මේ තියෙන වතුර බෙදීම සම්බන්ධයෙන් මේ වාර්තාව. මේ ප්‍රගති වාර්තාව, එක මාසික වාර්තාව. වතුර කොච්චර බෙදලා තියෙනවද ලීටර්? මේ මාස 6ක විතර බෙදලා තියෙනවා ලීටර් 1,585ක් බෙදලා තියෙන එක මාසික වතුර. තවත් මාස 5ක බෙදලා තියෙනවා ලීටර් 553ක්. මේ වතුර ගෙනාවේ කොහෙන්ද දන්නවද? සමහර වතුර ගෙනාවේ කිලෝමීටර් 100කට වඩා දුර ගිහිල්ලා මයියංගනේ මහ වැලිගඟේ. සමහර වතුර ගෙනාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති ඔහියේ. අන්න එහෙම ගෙනල්ලා විපතට බොන්න වතුර දුන්නේ. හරි. එතකොට මේ වතුර ගේනකොට අපි ඊළඟට පෙන්වා දුන්නා බවුසරෙලොන් ගේන වතුර දුප්පත් මිනිසුන්ට රඳව ගන්න තැනක් නැහැ. ලිඳෙන් වතුර බී මිනිසුනේ. එහෙනම් දැන් අපිට ඕනේ ටැංකි. වතුර ටැංකි ඕනේ. මේ තියෙන්නේ ටැංකි දීපු හැටි. මේ ආණ්ඩුවෙන් ටැංකි බෙදපු හැටි. මේවා ගත්තේ නිකන් නෙවෙයි, අරගල කරලා නඩු කියලා ගත්තේ. මේ තියෙන්නේ ලීටර් 500 ටැංකි කීයක් දුන්නාද? ටැංකි දීලා තියෙනවා 10,963ක්. ආණ්ඩුව පිළිගන්නේ තියෙන්නේ. ඒ කියන්නේ 10,963ක් කියන්නේ ගෙවල් කීයකට වතුර බොන්න නැති වුණාද කියලා තේරුම් ගන්න. මේ සමහරු මේක අගක් මුලක් දන්නේ නැතුව යම් විදියට යම් විවේචනය කරනවා. ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා. මේවා ලොකු නැද්ද කියලා අපි අහන්නේ. ඒතොර අරගලේ සාධාරණ නැද්ද කියලා අහන්නේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තම දැන් වතුර විතරක් නෙවෙයි නැතුනේ. දැන් මේ අධ්‍යයනයකින් තොරව කරපු විනාශකාරී ව්‍යාපෘතිය නිසා රටට මුදල් අහිමි වුණා. මේක වජ්ජා දූෂණ කරා විතරක් නෙවෙයි, දහස් ගානක ලක්ෂ ගානක ජනතාවට බොන්න වතුර නැති වුණා. ඉන්න ගෙවල් අහිමි වුණා. වගා කරන් තිබුණු භූමි වලට වතුර අහිමි වුණා. වගා පුරන් වුණා. පන්සල් පල්ලි 32ක් පිපුරුවා. එතකොට ව්‍යාපාර අකර්මණ්‍ය වුණා. ආන්න එහෙම සිද්ධ වෙච්ච ව්‍යාපෘතියක්. එහෙනම් මේ අරගලයේ සම්බන්ධ ඒකයි හරින්ට කියන්න උනේ 100,000ක් මේ අරගලයේ සාධාරණයි කියලා. මේ තියෙන්නේ දේපල හානි, නිවාස හානි වලට අපි නඩු කිව්වට පස්සේ 2018 අවුරුද්දේ ගියපු වන්දි මුදල, ආණ්ඩුව ගියපු මුදල කොච්චරද වන්දි? ලක්ෂ වලින් කිව්වොත් 1,262ක් වන්දි කියලා තියෙනවා. 1,262ක්. එතකොට ඒ එක කාලයක වන්දිනේ. දැන් මේක ගත්තම සම්පූර්ණ ගත්තොත් ඒ 2018 ගේ මුළු වන්දි ප්‍රමාණය ගත්තොත් ලක්ෂ වලින් මෙතන සඳහන් වෙනවා කීයද? 1,8,572ක් වන්දි කියලා තියෙනවා. තාමත් වන්දි කියනවා. තාමත් කියනවා. මේ වෙනකොට උමාවේ ව්‍යාපෘතිය නිසා සහ මුලින්ම විනාශ වෙච්ච ගෙවල් අයින් කරපු ප්‍රමාණය දන්නවද? මේ මාස දෙකකට ඉස්සලා කරඳගොල්ල ගෙවල් 8ක් අයින් කරා. සම්පූර්ණ අයින් කරපු නිවාස ප්‍රමාණය නිවාස 506ක්. නිවාස 506ක් අයින් කරා. මම අහනවා මේ කතාව අහන්න. ඔබේ ගෙදර කුඩු පට්ටම් වුණොත් ඔබට කොයි වගේ හැඟීමක් ඇති වෙයි? ඔබේ ගෙදර බොන වතුර ටික තියෙන ලිඳ පතුලට මිහිඳලා ගියොත් ඔබ වැසිකිළියට යන්නේ කොහොමද? බොන්නේ කන්නේ කොහොමද? කොච්චර පීඩාවක් ඇති වෙයිද?
ඔබ වගා කරන කෙනෙක් නම් ඔබේ කුඹරට එන වතුර පාර අහිමි වුණොත් ඔබට කොච්චර ප්‍රශ්නයක් ඇති වෙයිද? ආන්නේ ප්‍රශ්නෙටයි අපි පාරට බැස්සේ. ආන්නේ ප්‍රශ්නෙටයි අපි අධිකරණයට ගියේ. ආන්නේ ප්‍රශ්නේ අව탁සියුරු කරන්න එපා. සැහැල්ලු කරන්න එපා. අපි සංවර්ධනයේ පක්ෂයි. අපි කියනවා මොනරාගලට වතුර ඕනි. හම්බන්තොට වතුර ඕනි. මේ රට විදුලිය නිෂ්පාදනය වෙන්න ඕනි. හැබැයි අටුව කඩලා පුටුව හදන ජාතිය වැඩවලින් නෙවෙයි. විනාශයක් ගෙනල්ලා තවත් තැනක් ගොඩ දාන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් අපි කියනවා මේ උමා ඔය මහවැලි මහසලස්මේ උමා ඔය තියෙනවා. මහවැලි මහසලස්ම ඔක්කොම තාම වැඩි ඉවර නැහැ. මහවැලි මහසලස්ම හැදුවේ කෝටි ගාණක් වියදම් කරලා. ඒවත් ණය ආරං කරේ. උමා ඔය තුලම විදුලි බලාගාර දෙකක් තිබ්බා. ඒක නොකරයි මේ වැඩේ කරේ. ඒ මොනවාද උමා ඔය විදුලි බලාගාර දෙක සැලසුම් කරලා තිබුණ දෙක? ඉහළ උමා ඔය විදුලි බලාගාරය, පහළ උමා ඔය විදුලි බලාගාරය. කොච්චර මෙගාවොට් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවද? ඒ දෙක හැදුවා නම් මෙගාවොට් 120ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් ඔතන නිෂ්පාදනය කරනවා කියන්නේ කීයද? 120යි. 160ක් කරන්නේ නැතුව 120ක් කරලා මෙච්චර කෝටි ලාභයි කියනවා. ලාභේ රුපියල් වලින් පෙන්වන්න පුළුවන් වුණාට ඉඳී ගිය ලින් පුපුරා ගිය කඳු අහිමි වුණු මේ ජීවන වෘතීන් ඒ ඔක්කොම ගණනේ කළොත් ඒවා ප්‍රකෝටි ගණක් වටිනවා. මේ විනාශය තාම ඉවර නැහැ. අනාගතේ නායම් වලට ගොදුරු වෙන්න පුළුවන්. යම් යම් බූම් කම්පන සිද්ධ වුණොත් මහා සිත් කියන්න බැරි විනාශයක් වෙන්න පුළුවන්. ඒවා මම කියන ඒවා නෙවෙයි, අපි අධ්‍යයනය කරපු අපි අධ්‍යයන කණ්ඩායම කියන කතා. මේ තියෙන්නේ කුෂිකාර්මික වන්දිල්ලපු ලේඛනේ මේ අර වාර්තාවට අනුව, රජයේ වාර්තාවට අනුව 2018 වන්දිල්ලුම් පත්‍ර ආවා 4578ක්. ගොවියෝ 4578ක්ට ගොවිතැන් කරන්න වතුර නැති වුණා. ඔවුන් වන්දිල්ලුවා කෝටි ගාණෙන් වන්දි දෙන්න කියලා තීන්දුව කරා. කොහෙන්ද අධිකරණේ නිවාස මේකේ තියෙනවා. ගෙවල් 8000 ගාණක් මේ වාර්තාවට අනුව පුපුරලා විනාශ වුණා. ඉතින් ඒවා අපි කොහමද ඔකට වැරදි කියන්නේ? නම්න මේ විනාශයටයි අපි විරුද්ධ වුණේ. ඒ විනාශය નિවර්ධි කරන්නයි කියලා අපි කිව්වේ. එතකොට දැන් සමහරු කියනවා අපි ඒ කාලේ කියපු විනාශය උනේ නැහැ නේ කියනවා. ඔව් ඔව් ඔව්. ඒක කතාවේ ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත මොකද දන්නවද? එහෙම විනාශයක් වෙන්න ගිය එක අපි වළක්ක ගත්තා. ඔය උමාවේ ව්‍යාපෘතියේ විනාශයන් වෙනකොට අපි දැවැන්ත උද්ඝෝෂණ කරලා, උපවාස කරලා, සත්‍යාග්‍රහ කරලා, අධිකරණයට ගිහිල්ලා අපි වළක්වලා ඕකට ගෙනාවා විශේෂඥ උපදෙස් ගන්න කියලා අපි ගෙන්නුවා. රටේ මනෝරෙන් ආවා, ඕස්ට්‍රේලියාවෙන් ආවා, විශේෂඥ ආවා. එයා ඇවිල්ලා කියපු කතා තමයි මම කිව්වේ. ඒකට ඇවිල්ලා කරපු නිර්දේශ අනුව ওই ව්‍යාපෘති මුල් සැලසුම් වෙනස් වුණා. ප්ලාස්ටර් කරන ක්‍රමවේදය වෙනස් කරා. ටනල් බෝරින් මැෂින් එක යන වේගය වෙනස් කරා. ඒකේ බ්ලේඩ් එක වෙනස් කරා. ඊට පස්සේ උමන් මාර්ගය වෙනස්කම් කරා. ඒ වෙනස්කම් නොකරම අපි උද්ඝෝෂණ නොකර හිටියා නම් ඒව නොකර ගියා නම් ওই කියපු වෙනස්කම් නොකරා නම් අද මැදම කඳු කරේට වෙන දේ බලා ගන්න පුළුවන්. එහෙනම් අර විපතක් වුණාමනේ මිනිස්සුන්ට පේන්නේ, වළක්වපු එක පේන්නේ නැහනේ. එහෙනම් විපතක් අපි වළක්වලා තියෙනවා. ඒවට වටිනාකම් කෝටි 8යි කෝටි 10යි දෛනික වටිනාකම් වලට වැඩිය වෙනස් කියලා අපි විශ්වාස කරනවා. තේරුම් ගන්න ජනතාවට අපි තේරුම් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. අනිත් පැත්තෙන් අපි කියනවා මේ විනාශය තාම අවසන් නැහැ. මොකද පරිසරයත් එක්ක ගනුදෙනු කරනකොට පරිසරික මිතුරු සංවර්ධන සැලසුම් අවශ්‍යයි. මේ පරිසරික සතුරු සැලසුමක් නිසා පරිසරයකට ප්‍රතිචාර දැක්වුවේ මිනිසුන් දිවල් අහිමි කරලා. මිනිසු බීපු වතුර ලිං වල හිඳවලා, පොළොව පුපුරවලා, ගොයි බිම් අහිමි කරලා පරිසරයේ ප්‍රතිචාර දැක්වුවා. ඒ ව්‍යාපෘතියට එයාලගේ තියෙන පරිසර ප්‍රතිචාර දැක්වුවා. ඒ ප්‍රතිචාරය අවසන් නැහැ. උමාවේ වතුර ටික හරවනවත් එක්කම උමාවේ නිම්නේ පහළ තියෙන මහා ගොවි ජනපද ව්‍යාපාර වෙන බත් මැඩිල්ලට අනාගතේ මොකද වෙන්නේ කියලා බලමු. මේ උමාවේ වතුර සැලසුම් කර මහවැලි ව්‍යාපෘතියට අනුව මේ උමාවේ වැටෙන මහවැලි ගඟේ අන්තිමට රන් ටැබේ ජලාශයට වාර්ෂික රන් ටැබේ ජලාශයට වතුර කියුබික් මිලියන මීටර 145ක් උමාවෙන් බලාපොරොත්තු වෙනවා. මේක දකුණට හැරෙව්වම එතෙන්ට එක දෙන්න බැරි වෙනවා. අන්න එතකොට රන් ටැඹේ විදුලි නිෂ්පාදනය අඩු වෙනවා. මහවැලි සීබී කලාපොළ කුෂිකර්මාන්තික කටයුතු වලට බාධා වෙනවා. මේ වෙනකොට මහවැලි හදලා උමාවේ වතුර දීලා තියෙද්දි මහවැලි සී කලාපේ බෙත්මෙට වැඩ කරා කන්න පහ. බෙත්මෙට වැඩ කරා කන්න පහ. බෙත්මෙට වැඩ කරනවා කියන්නේ යල කන්නේට වතුර මදි වෙනකොට ගොවියට කියනවා වතුර දෙන්නේ ඉඩමෙන් භාගයකට විතරයි, කුඹුරෙන් භාගයකට විතරයි. ඉතුරු භාගෙ වැඩ කරන්නේ පාතියක්. උමාවේ වතුර දීලා භාගයට වැඩ කරපු අවස්ථා කන්න පහක් තියෙනවා නම් උමාවේ වතුර ටික අහිමි වුණාම සීබී කලාපොල්ට කුමක් වේවිද? අක්කර 1000 ගානකට කුමක් වේවිද? ඒවත් ලෝකෙන් ණය අරගෙන කරපු ව්‍යාපෘති. අන්න ඒ නිසා අපි කිව්වේ දුරදිග බලන්නේ නැතුව සාක්කුවට සල්ලි දාගන්න දේශපාලඥයෝ ගත්ත අමන තීන්දුවත් එක්ක මේ රටට විශාල හානියක් වෙලා තියෙනවා. ඒකට එරෙහි වුණා මිසක සංවර්ධනයට අපි එරෙහි වෙලා නැහැ. මේ රටේ අනාගත අභිවෘද්ධියට අපි එරෙහි වෙලා නැහැ. එරෙහි වුණා නම් එරෙහි වුණේ වැරද්දට, අසාධාරණයට, අයුක්තියට.
එරෙහිවීමක් පමණක් කියන එක අපි මතක් කළ යුතුව තිබෙනවා.